ට ඊලෝප් අහලතීනවාවද නම අඩුම තර මේ අහල නැත්තං මේ ලෝක ප්‍රසිද්ධ අඩන පින්තූරය දැකලතිීනවද. හරි ස්ටීව ලෝප් මේ ඉන්නේ දෙදස් දාහතවර්ෂයේ ලෝක ප්‍රසිද්ධ ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් වන නොකයා සමාගම මයිකරසොෆ්් ආයතනයට පවරා දෙනකොට එහි ධාන විදාායක නිරධාරයා CEෝ විදියට හිට පුත නැත්තා මෙවා හඳුන්නන්න පුළුවන් මේ ලෝකේ ජයග්‍රහණය කළ යුතුම පරාජිතයා විදියට ඇයිමම් මේ ජයග්‍රහණය කළ යුතුම පරාජිතය කළ කියන්නේ නොකයා සමාගම මයික Microsoftොෆ් ආයතනයට පවරාධෙන අවස්ථාවේ අන්තිම කතාවේදී මෙන මේ මනුසය ලස්සන කතාවක් කරමවා. ඒක තමයි මොව් කියනවා නොකයා සමාගම හැමදාමත්තු වගේ දෙන්න පුළුවන් උපරිම ගුණාත්මක භාවයෙන්යුත් ජංගමුදුරකතන පාරිභෝග්‍ය අතර ලබා දුන්නත් අපි ෆෙල්ලුනා කියලා. අඩුමදරම දෙදස් නමේ දහයි කොළහ වගේ කාලය වෙනකොට. මේ විඩිය එක බලන්නවා අඩුමදරමෙන් තේරෙන වයසකනං හිටි ඔකළන්න මතක ඇති ලංකාවිතරක් නෙමේ ෝකෙ පුරා මිනිසු සියදනෙක් ගත්තොත් සියෙන් අනුවකට වඩා භාවිතා කරපු ජංගමුදුර කතන වර්ගය ොක ෆෝන්ස් ඉස්සර මතයක් තිබ්බ බිවැඩනත් ගලේ ගැහුවත් මොක වනත් නොකa ෆෝන්ස් කැඩින්න්නේ. ඒ තරමට බිල්ඩ් කොලටිය එක ඇතුළු හැම දෙයක්ම සෑහෙන්න හොඳට තිබ ෆෝන් ඇත්තමයි නොකයා ෆෝන්ගේ නමුත් දෙදස් දා හතවර්ෂය වෙනකොට. ලෝකෙ අංකයකට තිබ නොකිය ෆෝන්ස් බිින්ඳුවටම් වැටිලා සමාගම පවා මයික Microsoft් ආයතනයට පවරාදීමට සිද්ධ වෙන. හොතුට මේ තරම් හොඳට වසානයේ දක්කා පාරිභෝගයට ඉහළමු ගුණාත්භක භාවයෙන් ජගවිදුරකථන ලබාදුන්නු නොකයා සමාගම වැටන්න හේතුව මොකක්ද අද පාඩම නොකිය සමාගමන මේ න් Onlineයින් ඩකේශන් නමුත් විශේෂයෙන්ම ලංකාව න් Onlineයින් ඩකේශනමට මෙනි මේ ස්ටීවන් ඊලොප් කියන මනුස්යා සැහෙන ලොකු පාඩමක් කියදෙනු දෙදස් නමේ දහයි එකොළහා වර්ශය වෙනකොට ලෝකේ ඉහලින්ම අලවි වුණු එහෙමනැත්තං ලෝකේ ම දෙනා භවිතා කරපු ජංග දුරකථන වර්ගේ නොකිය ෆෝන් පස්සේදස්ො හා දොයින් පස්සේ න්් ඔපරටන් සිස්ටම් එක හඳුන්වා දීමත් සමග අනෙකුත් ෆෝන් සමාගම්න්් ඔපරේටන් සිිස්ටම් එකට මාරු වෙන කොට ලෝක අංක එකට හිටපු නොකිය සමාගම තවමත්සිම්බියන් ඔස් එක ඇත්තන් සිම්ියන් ඔපරේටන් සිටම් එකම රැඳීන්නවා ලෝකය වෙනස් වෙනවා නොකිය සමාගම නමයි ලෝක අංක එකේ වැඩිම අලවයක් තිබ්බ දුරතන නිෂ්පාදනය කරනා කම්පිනීක. අවුරුදු අටකට ආසන්න ඉතාමත් සුළු කාලයයක් තුළදී ඉහළම ස්ථානය ඉඳලා අඩියටම වැටෙනවා. මොකක්ද හේතුව. ලෝකය අනුව වෙනස් නොවීම. ලෝකය අනුව වෙනස් නොවීම තමයි ප්‍රධානතම හේතුව. නොකයා සමාගමේ ජගව දුරකතනවල තත්ත්වය කවදක්කත් බාලවගේ නෑ. නමුත් ඔවුන් ලෝකයානුුව වෙනස් වුනේනේ අන සියලුම දුරකතන සමාගම් ලෝක අනුව වෙනස් වෙනකොට නොකයා සමාගම ලෝකය අනුව වෙනස්සුනේ නැති හින්දා ඔවුන්ට සිද්ධ වනවා තරංගෙන් ඉවත්වවෙන්න. ලෝක අංකෑ එට හිටිය ජංගම දුරකතන සමාගම හරි අද විඩියුවේ එක න් Onlineන් ෙඩියුකේෂන් කැන මෙ නොකයා ෆෝන්ස් ගැන නෙේනි හරි න් Onlineයින් ඩුකේන් කියපු කොමක් අපූ එපා වෙනවා. මේ नाම් කරන්න බෑ ඔහ ඉගෙනගන්න ඔයාලට වගේම උගන්නන අපිටත් ऑलाइන් एड्युकेशन තරමක් අසීරුයි නමුත් මේ කොරना වියසනත් එක ऑන්लाइන් मार्ගේටर පිවිසෙනවා ඇවෙන්න වෙनिंग विकाල් पයක්නෑ तोකොට තවමත් මේ वीडियो के बाලනවා හිතාගෙන ඉන්නවා න ऑන්लाइ एड्युकेशන් वाඩ හरියන්න है මේ ලෝක වෙනස්න විදිර වාඩට වෙනස්වෙන්න බැහැ ම ක්ලාස් ටන් ත්තම ආයගහි ිෙනගන්නවා එහම ැත්ත ම ඉඩිුුවල් ලාලස් ගෙදටගෙන්ල කරගන්නවා වගේ අන්න එහෙම අදහසක් වවාගේ හිතේ මේ වෙනකොටත් තාමත්තිෙනවනම් නොකයා සමාගමට අත්වෙච්ි ඉරන්නම තමයි වාට වෙන්නේ කොච්චන හොඳින් වැඩටරත් කොච්චර ලකු මීටරයක් වුුණත් ඔයා පරාද වෙනවා. දැන් මේ වෙනකොට කොරන වියසෙන ඇත් එක්ක ලෝකය වෙනස්සමින් ඉන්නවා තනිකර ඔන්ලයින් ක්‍රමේයට බලන්න මීට අවුරුද්ධකට පෙර මේ කරොනොවියසනය එන්න කාලින් මිනිසුන් ඔන්ලයින් ශොපින් කරන ප්‍රමාණයට වඩා මේ වෙනමට ඔන්ලයින් ශපින් කරන ප්‍රමාණ ඩිලා තියෙනවා. මනිු හැමදයක්ම බැංකු කටයුතු හැමදේම ඔන් Onlineයින් ක්‍රමේයට මාරුවමින් ඉන්නවා. අධ්‍යාපනයත් ක්‍රමෙන් ඕන්ලයින් ක්‍රමට මාර්රුවමින් තවත්තිනවා. ඉතින් මේ වකවානුවේ ජීවත්තෙන එමත් මේවකකාවානුවේ ඒලිවල් කරන ඕලෙවල් කරන ශිෂත්ය කරන හෝ වෙනත් ඕනෑම ඉගනිම් කටයුත්තක් කරන ඔයාට අනිවාරයෙන්ම සිද දෙෙනවා තමන්ට හුරුපුරුදු පන්තිකාවරේ ඉගනුම් රටාව අත ඇරලා ගෙදරටලා ඔන් Onlineයින් ඉගෙනගන්න. තමන් කැමති වුණත් නැති වුනත් අනිවාර්යම ඒකට හුරුවන්න වෙනවාමයි. මොකද ලෝකය වෙනස්වමින් යන්නේ ඔන්ලයින් එඩියුකේෂන් වල්ට එහෙම නැත්තං ඔයාට සිද්ධනවා නොකයා සමාගම ඇතුළු ස්ටිවන් ඊලෝ කියන පුද්ගලයායට සිද්ධෝ නුවිදියට මේ ඒලෙවල් ඕලෙවල් එමන ත ශිෂ්‍යත්ය. හමැත්ත යුෝසිටි කියන තරංගෙන් ඉවත්වෙන්න හරි න්යින් ෙඩුගේේෂන් කුවොම් මේ හැමේක් ෙනම කතා කරන්නේ ඒක තිනෙන අවාසි එක තේරෙන්නේෙ නෑ සිගනල් නෑ දැනෙන්න්නේනෑ පන්තිකාපර ඉගෙන ගන්න වගේ ඇඟට දැනෙනෑ ෆිල් වෙන්න ඔන්න යගේ දේවල්න්නේ හැමෝම කියන්නේ මේක නං හරිියන්නෑ මේ කරලා පුලන්ද විභාග ලියන්න ඔයගේ දේවල්. නමුත් අද විඩියය කතා කරමු ඔ Onlineයින් ප්‍රමේතින වාසිකීපයක් ගැන සහ හොමද අවාසියක් වෙන ඔන්ලයින් ඩුකේශන් ක්‍රමය වාසි පැත්තට හරවගන්න කියලා. හරි ඔන්ලයි ඩුකේශනල් තින වාසි කීපයක් තමයි පලවෙනිම දේතමයි කාලයේ ඉතුරුවීම ඕගොල නිකමට හිතන්න ඕගොල ඇද බැලදගෙන ලෑස් වෙඩා ටෂන් පන්තියකට යන්න අඩ පරම පයක් ැෑක මරක්ක ෝගලන් තව වෙන ගෙරි දන්න්න ගොක් කලාව හවස ෆිස් රන වෙලාවට වැඩෑරන වෙලාවට මිනිස්ස වැඩ වෙලාව න ඕගොල ටියෂන් පන්තිව කරලා ගෙදටත්තෙ ඕකොලන්ට තවත් පැයක් පෑකා මරක් විතර කාලයක් ගත වෙනවා අනිවාරයෙන් ගිදැටෙන්න්න. ආවට පස්ස හොඳට මහන්සේ වැඩක් කරගන්න බෑ නිදමතයි බඩගිනි ඔකොළ කරන්නේ කාල නිදාගන්න එක නමුත් ඔන් Onlineයින් ක්‍රමයෝස්සේ ඕකොල ඉගෙනගන්න කොට ඔකොළ ඉන්න ගෙදර ගමන් මහන්සයක් නෑ බස්කුලිවේදමක් නෑ ඒ ගැන ප්‍රවාහන ගාස්තුවක් නෑ මහන්සේ අවමයි කාලය ඉතුරුයි ඒවාගේම ඉගෙනගත්තුදේ නැවත නැවත පැලීමේ හැකියාවතියෙනවා. මේ වීඩියඒක බලන ඔයා වගේම මේ වීඩියඒක කරන මමත් දන්නවා. අපි පන්තිකාබරේ ඉගෙනුම් ්‍රටාවකට පුරුදු වෙලා අපිට එක පාට අමාරුවයි මේන් ඔන්ලයින් රටාවට හුරුවන්න. මොකද ඒකට ප්‍රධානම හේතුව ඇත්ත කතාව ඒක එච්චර දැනින්දි නෑ ඒක ෆිල් වෙන්නෙ නෑ පන්තිකාබරයේ ගුරුවරයා ඉදිරිපිට ඉඳගෙන ඉගෙනගන්නවා තරක්. නමුත් මේ කොරෝන සංග තත්තක දැන් අපිට වෙනින් කරන්න දෙයක් නැති හින්ඩා. අපි මෙතනින් එහාට මේ වීඩිය එකේ කතා කරන්නේ. න් Onlineයි ක්‍රියාවලිය වඩත් පලදායි විදිර කරගන්න අවශ්‍යව වෙන කරුණු කීපයක් ගැන. මේ කරුණු කීපය හරිට හිතර බල්ලා හරිට කරන්න මෙච්චරලා නීරස වෙලා තිබ්බ ඔන් Onlineයින් අධ්‍යාපන ක්‍රියාවලිය ඔයාට සෑහෙන්න හොඳර කරන්න පුළුවොන් වී පලින්දි මේ ඔන්ලයින් කලාසස් එමත ඔන්ලයින් එඩියුකේශන් කියන එක කියපු ගමක් අපෝ මේක හරිියන්න නෑ කියන එකෙන් අන්න ඒ සංකල්පයෙන් වා ඉවත්වෙන් ඕනි මේ සඳහා අවශ්‍ය කරන්නේ ඇත්තටම හොඳ ඉන්ටෙන්ට් කනෙක්ෂණක් පිතරයි ලංකාව තුල හොඳ ඉන්ට නෙක්ෂ එකක් ලබා ගැීම අපහසුවක්තියනවා අපි දන්නවා වැස්ස් සිගල් න එම නට ඇත්තට සිගනල් න හලකුට නග නේ ගහකුඩට ගින් න හරක්වෙලට සිිගල න මුත් මේ හැමදේම අප මේ හැමදේම කියන්නේ තරමත් දුරපලාාත්වලේවට විතරයි. සාමාන්‍ය නාගරකව ජීගත්තෙන ඔයා. සිගනල් නැහැ කියන කතාව ඒ තරමට ගහක්කුටරන ගින්න ගයක් කුඩටනගින්නව වහලකුටන ගන්නඕනකින් සිගල් ැන කතාව බොරතාව සාමාන නගර බදව ජීවතයෙනවාට සිගනල් ඇත්ත හැ ම්හයකින් සිගනල් අඩුවක් තිෙනවන ඔයල්ට පුළුව 4ෝජ ඇන්ටරන එකක් වෙනම සම්බන්ධ කරගන්න ඕගොල්න්ගේ බයිෆ ග්‍රව්ටරයකට හෝ වැඩත් දෙකට ඔතුකොඩට කලින් තිබනට වඩ යම් සිගනලල් ප්‍රමාණයක් තියෙනවා අනිත්්‍යක තමයි ඕකළු සමයි අධ්‍යාපනය ලබන හට්ටියේ අධ්‍යාපන ලබා දෙන ගුරුවරුන්ට තමයි ඕකේ වැඩිම අපහසුව තියන්නේ. මොකද ඒගොල්ලෝ එඩුකේෂන් මිට්න එකක් හොස්ට කරන ොකොට ඒ ගොලන්ට තමයි හොඳම කනෙක්ෂ එක තියෙන් ඕනේ. ඕගොලන්ට ඒතරම්දුරට ඇත්තනම හොඳ කනෙක්ෂණක් උනා නැහැ ඉගෙන ගැනීම සඳහා. අනිතක තමයි යම් හේකින් ඔගලන් කනෙක්ෂ එක දොප්ෙලා මොනාහරිවෙලා ඔගලන්ටේදේව ිගනගන්න බැරුණත් ගොල පුලුවන් ගරයාගෙන් එදා පාඩමට අදාලා රැකෝඩි එක ඉල්ලගන්න. ඒකෙත් ඔගලන්ට බැරිවුණු තම් මගහැරු තැන් කොම දැගන්න පුුවන් ඉතින් චර මේ මේ හැකියාවන් තියාගෙනත් onlineන් ක්‍රමය අසාර්ථකයි කියල කියයන්නේ ගඩක් වෙලාවර මම දකළ තිෙනවා එක එක රැල්ලට කියන දෙයක්. අසාර්ථක වෙන්න යම් යම් හේතු තියෙනවා අසාර්ථක වෙන්න බලපාන සමහර හේතු රැල්ලට කියන දේවල් මේ උදාහරණයක්කි තියට ටකල් තින සබියේ එක පටිකල් කරන්න විදියක් අඋදාාරනක ිසික්කත් ප්‍රක්ටිකල් තින සබියේ එක ්‍රිසිස් පෙටකල් කරන්න විදියක් නෑ න්ලන් කාරයට මහද විද්‍යාගාරයකයටට ගිහිල්ලා ඒ කරනෝ වගේ හැ නමුත් ඉජන ගැනීම කටයුතු බොහෝමයක් ඉතාමත් සාර්ථක විදියට බංහර කියවපු වාසි මේන් Onlineයින්ත්‍රමේ හර හා ඔගලට ගෙනගන්න පුළුව හැමකටම බැබෑ බැබෑ මේ බෑ මේක හරියන්න ඔන් Onlineන් හරන්න මට පන්තිීගෙන ගන්න ඕනේ කියමින්. ලෝකෙන් ආපස්සට යනවා වෙනුමට මේ ලෝකේ හැඩගහෙන්ෙන ආකාරයට ඔත් හැඩගහෙන්න්න පුරුදුෙන්න්න ෝ නැනිවාරෙන්ම. හරි මේ ඔන් Onlineයින්ට්‍රමට අධ්‍යාපනයේ ලබන්න නම් ඕගොලන්ට ඕගලන්ගේ ක්‍රියාපිළියලේ වෙනස්කරගතයුතු තැන්කීපයක් තිනෝ. පදවෙනි ඇතමයි මම කොහෙත්ම රකමන්ඩ් කරන්නේ නැහැ ජංගමුදුරකතනයක් භාවිතා කරලා ජංගමුදුරකතනය අතේ තවාගෙන, ල්ට සහභාගීවිෙන එක ඔගන්න හැකියාවක් තිනවන ඩස්ටෝප් පරිගණකයක් හෝ ලැප්ටෝප් පරිගණනකයක් යොදාගන්න පුළුවන් ඔන් Onlineයින් கிලාසස් සඳහායි ඇයිමම එහෙම කියන්නේ ඔගොල්ලෝ ජංගබුදුරකථනය අතේ තියාගෙන ඔොලන්ගේ онлайнන් පන්තිවල්ල සහභාගියෙනවානම් නිකපට හිතන්න පන්තියේ ඉන්න ගම ඉන්ටනට ඔන්න එකේදන ඔල් වටසැ් එම ට මැසන්ජගේ මේක් ෙනවා ගොල මොදරන්නේ එක රීඩ් කරලලා ඒ කියන ඔතුකටට පන්තිය පිළිබඳ තින සම්පූර්ණ අවධානය ඕගොලන්ගෙන් ගිලිහෙනවා නමුත් ඔගල ඉන්න ටෙස්ටෝප්ෙහි එමැතැ ලැප්ටොප්හ එකහිින් සබඳධලා නම් එකක් ඔයාලට පුළුවන් ඔන්ලයින් මීටින්න එකට සම්බන්ධ වනාට පස්සේ අවශනාව වටසැප් මැසෙන්ජ ඕ් කළදාන් අනිත්තක දුරගතරයක් භාවිතා කරම ආකාරයට පහසුවෙන් මල්ටිටාස්කින් හැකාව මෙ මේ ලප්ටොප් හැක ත ප්හ එකක ැතිහිද ඒකන අතතින කොට වගේ ඔොුල එකට යොවෙන නැති හින්ද. හොගන්ට සෑහන් වාසයයක් ති නවා ලප් ොප් එක කරහ නතන් ස් ප එක කරහ න්ලයින් නදධ්‍යාපනය කරනවාන. අපි තම යම්හෙක යම් ලමෙක් ෙස් ප එක ල ප එකක් හෙමයක්ක් නැහැ. එහෙම නොත් එඒ අ පුළුවන් ෝන් අතේති ග නැතුව ොඩ ෝ න පොඩ වන්් කරන්න ල ොහක් කර පරන ො ද ක් ොට චි. ෆෝන් ොඩ ස් තින එයි එකක් භාවිතා කල ෆෝර්න් අතේ තියාගාන්න නැතුව තමන්ගේෙන් චුට්ටත් ඇතින් තියාගෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙනයන්න ඔතුෝට මේ ඔන්ලයින් අධ්‍යපනයට ඔගන්ට ේවල් තේරෙන් නැතිවන්න පලවෙනීමේ හේතුවක් තමයි ඕගොල න් Onlineයින් අධ්‍යාපනයේ ලබන අතර තුර වෙන වෙන වැඩවල්ට යොමු වෙන එකට මේ ඔන් Onlineයින් අධ්‍යාපනයේ එ පාාවෙන අනිත් හේතුව තමයි ඔගොල්ලු ගොඩක් කලාට යම් හේකින් ඔගලන්ගේ ගුරුවරයා විඩියෝ රෙකෝඩින් එකක් ඕගලන්ට ලබාදනවා නම්. ො ඩියෝ ෙෝඩින්න එක බලාපොරොත්වෙන් ගුරුවරයාගේ ඔන්ලයින් ක්ලාලස්ස එකට යන්නන්නේ නැතුව හැමදාම කට්කර කර කට්කර කර කට්කර කර ඒ ගුරුවරයාගෙන් වඩියෝ ෙකෝඩින් ඉල්ලමින් ඉන්නවා යම්හයකින් පන්තිය පැයතුනයි නම් ඒ පැතුනේ පන්තිය ඔන්ලයින් ලාස්ස එක ිහිල්ල ඕගොල ඉගෙනගත් නම් පැතුුණක කාලයක්ත් එක්ක ගුරරයාත් සමඟ මෝගලොත් ඒක ඉවර කරලා ඉන්නේ නමුත් ඔොලොඉනෙනගන්නෙ ගරුවරයා එවන වීඩියෝ රෙකෝඩින් එකෙන් න්නම්. ඕගොල්ලො ඔය රෙකෝඩින් එක පෝස්කර තමන්ගේ වැඩටර චුට චුට ුට්ට චුට්ට වරු ාන සහකර දවස්ගානක් එහෙමැතන් සතිගානක් ඕෝගොල බලනවා අන්තිමට රෙකෝඩින් එක මුල තිබ්බ ටික මතකන හැ රකෝඩින්ගේ අගතතිබ්බටික බලන්නන කොට නමුත් ඔගොලො න් Onlineයින් පලාස්ස එකට සහභාගේ වෙනවන් ගුරුවරයාගේ එවළෙම තයිතුනක් ඇතුන්ට ඒ ේර ක්කමටක ඔගලන් ඔලුවටගේෙල්. ුවරත් එக்கම ඔலු වැඩේ කරலை வரை. ඊළඟට බොහෝ වෙලාවක් ඕගොලන්ට Onlineයි ගகிලාாසය ඉගෙනගන්න ඕට ඇස්වලට යම් අපහසුවක් දැනෙනවානං මොහොම පුංචි නක් වෙදංකල් ඔගන්ට පුළුවන් කම්පටර්ස් සමලට ලප්ට ප කරන්න කොට යොදාගන්න කන්නාඩි යුගලක් ලබාගන්න ඒක ඕගොලන්ට කරදරයක් නැතුවඉවර වෙනහං Onlineන්ගகிගේ ඉන්නවාගේම ඔගොලන්ගේ ඇස්වල සෞකඩත් හොඳ වෙන්න පුළුවන් මෙන්න මේ වගේ පුංஞ்சි පුංஞ்ச පුංஞ்ச පුංஞ்சි ක්‍රම භාවිතා කල්ලා මේ අපෝ අපිටනන්ගේ එපා මටනම් බැහැ කියන ஒ Onlineන් අධ්‍යාපනයෙන් ඉවත් වෙන්නේ නැතුව ඒක තුළම රැන්දිලා ඔගොලන්ට ඕගොලන්ගේ තාගට්ට එක හරා යන්න පුළුවන් මොකද ලෝකය ඉදිරියට යනවා ஒ Onlineන් අධ්‍යාපන ඇත එක්ක ඕගොල්ලොත් තවමත් පන්තිකාම්ம்பරය තුළ අධ්‍යාපනය පතමින් ඒලවල් கල්්‍යියයි ඕලෙවල් කල්්‍යයි ශිෂෂත්ය කල්්‍යියයි එන් කැම්පසගේ දිිනවකවානු කල්්‍යයයි කළ හිතාගෙන එකම තන රැඩී හිටියොත් මං අර කියපු නොකයා සමාගම සහ එහි ප්‍රධාන විදායක නිලධාරී ස්ටීවන් ඊලොප් මහතාල් සිද්ධ වනාවගේ තරගෙන් ඉවත්වෙන්න ඔයටත් සිද්ධ වෙනවා. හරි මේ විඩිය එක මම විශේෂයෙන්ම කරේ ගොඩක් අය හිතන් ඉන්නවා ඒලවල් කල්්‍යයායි ඒඩවල් කල්ියයොත් හොඳයි මේ වා පිතාම ඉරනහෑ අපට ඔන්ලන් ලාලස් හරිියන්න නැහැ ඒම නත මේ සිග්නල් නැහ සමහරක් කලාවට සිද්ලල් තියෙනවා නමුත් අ හැමෝම කියන්න වාේ රැල්ලට වගේ සිද්නල් නෑ මේක හරිියන්නෑ මේක තේරෙ නෑමිම පුලුවන්ද වෙක්ෂයම් කරන්න ඔන්න වගේ කතන්දර කියමින් ඉන්නවා ඒවයි සත්‍යතාවයක් මංගර කියවෝගේ නැත්ත වන හැ සත්‍යතාවයක් තියෙනවා සහර දේවල් තින ඔන්ලයින් කරමට කරන්න හරිම පහසු. නමුත් ඒ බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. ඉගෙන ගන්නාාවවැඩ කටයුතු අරමං කිවෝ වගේ වඩාත් හොඳින් ඔන් Onlineයින් හරහා සිදධ කරන්න පුළුව. කිසිම අපහසුවක් මහන්සයක් කාලය අපත යාමක් කිසිම දෙයක් නැතුව ඔන් ෙඩියුකේන් ඕොලන්ට කරලා ඔකුොලන්ගේ ජවිතය ජයගන්න පුළුව. ඉතින් මේ විඩියක බලන්නවා තවමත් මේ ඔන් Onlineයින් ක්‍රමය හරිියන්නෑ මේකවාට කරන්න බැහැ කියමින් පසුතැවමින් ජීවිතය පස්සරයමෙන් ඉන්නවනං අද ඒක නවත්තලා පුරුදුවෙන්න ලෝකයේ වෙනස් වෙන විදිීට ඔයාලත් වෙනස්වෙන්න. හරි එහනම් අද මේ ීඩියෝ ගෙනාපුමොම දේශන්. Viral